අයුබෝවන් ඔබට සුබ දවසක් වේවා අද අප මේ වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට ඔක්තෝබර් මාස 15 වෙනිදා දක්වා ක්‍රියාත්මක ග්‍රහ ගෝචරය අනුව ඔබගේ ලග්නයට ගෙනෙන සුබ අසුබ පිළිබඳව මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවම subscribe කරලා නැත්නම් දැම්ම අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව ගොත්තම ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නයේ නුපන්න ඔබට ඔක්තෝබර් මාසයේ පළමු සති දෙකක කාලය තුල ආදායම් මාර්ගවල වැඩිවීමක් පෙන්눔 කරනවා විදේශ රටක සිටින සමීපතම අයෙකු ළඟදීම මව්බිමට පැමිණෙන ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ නේද හිතවතුන් අතර පෙරට වඩා හොඳ පිළිගැනීමක් ඇතිවන්නා වූ කාල සීමාවක් අතර ලැබෙන මුදල් අවශ්‍යතා සඳහා වැය වෙන බව පිනී යනවා සමහර විට අධික ලෙස මුදල් වැය වෙන ලෙසින් කටයුතු සූදානම් වීමට ඉඩකඩක් පවතිනවා නිවසට අලුත් බඩමුට්ටු රැඳින් ඉන්නා වූ කාල සීමාවක් විරකියාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටුවන ලකුණු තමයි පෙන්눔 කරන්නේ නව රැකියා අවස්ථා ලබන්නට හේතු ඇතිවන්නා වූ කාල සීමාවක් මංගල කරුණක් සාර්ථක වන අන්දම පෙන්눔 කරනවා පෙම් සම්බන්ධතා ස්ථිර වේවි විවාහයට දින නියම වන සති දෙකක් විදියට මෙම කාල සීමාව හඳුන්වා දීමේ හැකියාවක් පවතිනවා වෘෂභ ලග්නයේ නුපන්න ඔබට ඔක්තෝබර් මාසයේ 1 වෙනිදා සිට 15 වෙනිදා දක්වා සිත තුල අසහනකාරී සිතුවිලි ඇති කරන බවක් තමයි පෙන්눔 කරන්නේ කරන කියන සෑම දෙයක්ම අසාර්ථක වී යාමට ඉඩකඩක් පවතිනවා අසල්වැසියන් සම්බන්ධයෙන් කල්පනාකාරීව කටයුතු කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ ඔවුන්ගෙන් නොයෙකුත් කරදර ආදී ඇතිවීමට ඉඩකඩක් පවතිනවා පජෙන්චි ස්ථානයේට අනවින කොඩුබින දෝෂ වලින් බලපෑම් ඇති බිහි කාල සීමාවක් අත ඇති මුදල් වියදම් වී යාවි තැම්පත් කර තිබූ මුදල් වියදම් වීමට හේතු වන්නා වූ කාල සීමාවක් රහස් කටයුතු වලට සම්බන්ධ වන ස්වරූපයකුත් පෙන්눔 කරනවා වැඩිහිටි අයෙකු සම්බන්ධ දුක් මුසු පුවතක් මෙම කාල සීමාව තුළ මෙම සත දෙහි කාල සීමාව තුළ අසන්න ලැබෙන්නා වූ බවක් පෙන්눔 කරනවා ආගමනුකූල දිවි පෙවතක් ගත කිරීමට සිතර ගන්නව නම් තමයි ඒ සහ සම්බන්ධව වැඩ කටයුතු ඒවට නැඹුරුව කටයුතු කරනවා නම් තමයි ඔබට වඩාත් මෙහපත් වන්නේ මිතුන ලග්නයේ නුපන්න ඔබට ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට 15 වෙනිදා දක්වා මෙම කාල සීමාව කෙසේ බලපාවිද කලක සිටන් සිතේ පැවති බලාපොරොත්තු ඉටුවන බවක් පෙන්눔 කරනවා තමාට අවශ්‍ය කරන දේ කෙසේ හෝ ලබා ගැනීමට කටයුතු කරන්නා වූ කාල සීමාවක් ඉදිරිය තමයි පෙන්눔 කරන්නේ සතුටු සිතින් කල් ගෙවන්නට ඔබට හැකියාව උදා වේවි නව බලාපොරොත්තු ඇතිවි නව ප්‍රබෝධමත් ගතියක් ගතට සිතට දැනෙන්නා වූ කාල සීමාවක් සතුරු කරදර දුරස් වී යන්නා වූ බවක් පෙන්눔 කරනවා එල්ල වී තිබූ චෝදනා නිඳා අපහස වලින් නිදහස් වීමට හැකියාව ලැබෙන්නා වූ බවකුත් පෙන්눔 කරනවා මුදල් වියදම් වීම වැඩි වෙන කාල සීමාවක් නමුත් යහමින් මුදල් ලැබෙන්නා වූ බවකුත් පෙන්눔 කරනවා හිත මිතුරන් හඳුනා ගැනීමටද ඔබට අවස්ථා උදා වේවි ක්‍රීඩා වලින් ජයග්‍රහණත්වයේවි හදිසි අනතුරු වලින් ප්‍රවේශන් වී කටයුතු කරනවා නම් තමයි ඔබට මෙම කාල සීමාව වඩාත්ම යහපත් වන්නේ කටක ලග්නයේ නුපන්න ඔබට ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට ඔක්තෝබර් මාස 15 වෙනිදා දක්වා අතර කාලය තුල සුභ අසුභ කිසේ දෝලණය වේදයි දැන් අප මතක් විමසා බලමු චිත්ත ධෛර්යය වැඩිවන්නා වූ කාල සීමාවක් ඉදිරිය තමයි මෙම කාල සීමාව පෙන්눔 කරන්නේ කරදර පෙරලා ඉදිරියට යන ගතිය ඔබ තුල පෙන්눔 කරනවා රැකියාවේ දියුණුව ඇතිවන බවක් තමයි පෙන්눔 කරන්නේ එහෙත් රැකියා ස්ථාන තුල සිටින අයෙකු වෙතින් පෞද්ගලික දියුණුවට බලපෑම් ඇතිවන බවක් නම් පෙන්눔 කරනවා අභිවාහකයන්ට මංගල යෝග උදා වී පවතිනා වූ කාල සීමාවක් වෙන් වී සිටි පෙම්වතුන් නැවත එක්වන බවක් තමයි මෙම කාල සීමාව තුල පෙන්눔 කරන්නේ අමනාප සිටි අඹසැමියන් අතර නැවත සාමය සතුට ඇති කරන කාල සීමාවක් දීපල ලාභ හිමි වේවි නිවාස හෝ ඉඩම් විකුණා ගැනීමට හැකියොද ඒ ලැබෙන මුදල් සම්බන්ධව කල්පනාකාරීව කටයුතු කරනවා නම් තමයි ඔබට මෙම කාල සීමාව වඩාත්ම යහපත් වන්නේ සිංහ ලග්නයේ නුපන්න ඔබට ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට ඔක්තෝබර් මාස 15 වෙනිදා දක්වා
අතර කාලයේ සුබ අසුබ කෙසේ දෝලණය වේද? නොයෙකුත් ගමන් බිමන් වල යෙදීමට අවස්ථා හිමිවන්නා වූ කාල සීමාවක්. ගමන් බිමන් තුලින් සාර්ථකත්වය ලැබීමටද හේතු වෙනවා. කරන කියන වැඩ කටයුතු බොහෝ දුරට සාර්ථක වන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. නිතරම චිත්ත පීඩාවන්ට ගොදුරවන බවක් තමයි මෙම කාල සීමාව තුළ පෙන්눔 කරන්නේ. වැඩ කටයුතු හිඳ හොඳින් සිදුවද සිත කනස්සල්ලෙන් පිරී යන බවක් පෙන්눔 කරනවා. තම සහෝදරයන්ගෙන් නොයෙකුත් උදව් උපකාර හිමි වේවි. තම ඥාතීන් සමග දීපල සම්බන්ධ ආරවුලක් ඇතිකර ගැනීමට ඉඩකඩ ඇති බවින් ඉතා ඉවසිලිවන්තව කටයුතු කරන්න. වාහනය මිලදී ගැනීමට අදහස් කර සිටියේ නම් එම අදහස සඵල කර ගැනීමට ඔබට මෙම කාල සීමාව තුළ මෙම දින 15 කාල සීමාව තුළ හැකියාව උදාවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. කන්‍යා ලග්නයේ නුපන් ඔබට ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට ඔක්තෝබර් මාස 15 වෙනිදා දක්වා ඔබගේ ලග්නයට කෙසේ බලපාවිද? සිතේ අසහනකාරී බව ඇති කරන කාල සීමාවක් තනි ඌවකුසේ කල් ගෙවීමට මෙම කාල සීමාව තුළ ඔබට සිදු වේවි. රැකියාවට බාධා එල්ල විය හැකි කාල සීමාවක්. රැකියාව අහිමි වී යාමටද ඉඩකඩ පවතිනවා. සතුරු කරදර නිසා දුරස්ථතාවයන් වලට ලක් විය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ. මුදල් ඉඟවීම නිසා ණය ගැනීමටද සිදුවන්නා වූ බවක් පෙන්눔 කරනවා. පෙම්වතුන්ගේ සිත් තුළ දුක සංඛා හටගන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. රෝගීව සිටි දරුවන්ගේ රෝගී තත්ත්වය උස්සන්න බීමට ඉඩකඩ පවතිනවා. ලිය කියවිලි සම්බන්ධ රැවටිලිකාර වංචාවන්ට හසු වීමට ඉඩකඩ ඇති බැවින් ඉතා ප්‍රවේසන්ව සිහි නුවණින් සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කරනම නම් තමයි ඔබට මෙම කාල සීමාව වඩාත් මෙහපත් වන්නේ. තුලා ලග්නයේ නුපන් ඔබට ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට 15 වෙනිදා දක්වා සුබ අසුබ කෙසේ දෝලණය වේද? සතුටුදායක කාල සීමාවක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. සිතේ පවතින බොහොමයක් සිතුම් පැතුම් ඉටුවන බවක් පෙන්눔 කරනවා. නිවස තුල ආගමික වතාවත් පවත්වන්නට හැකියාව උදාවන්නා වූ කාල සීමාවක්. ආගමානුකූල දිව්‍යයක් ගෙවීමටත් පින් දහම් කටයුතු කිරීමටත් සිත පෙළඹෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. අසනීපව සිටි වැඩිහිටි ඥාතියෙකු සුවය ලබා ගැනීමට හැකියාව උදාවන්නා වූ බවක් පෙන්눔 කරනවා. ඉල්ලීම් කර තිබූ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට කැඳවීම ලැබුණු ඇත. අවිවාහකයන්ට මංගල යෝග උදා කරන කාල සීමාවක් විශේෂයෙන්ම පෙම් සම්බන්ධතා ආදී ගොඩනැගෙන බවකුත් මෙම කාල සීමාව තුළ පෙන්눔 කරනවා. අධ්‍යාපන කටයුතු වලට ඉතාමත් සුබදායක බවක් තමයි මෙම ග්‍රහ ගෝචරයන් අනුව ගෙන දෙන්නේ. වෘශ්චික ලග්නයේ නුපන් ඔබට ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට 15 වෙනිදා දක්වා ඔබගේ ලග්නයට කෙසේ බලපාවිද? ලෙඩ රෝගවලට නිතර ගොදුරවන තත්ත්වයක් ඇති කරන කාල සීමාවක්. එයින් ගතට මෙන්ම සිතටද මහත් පීඩාවන් ඇති කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. කොතරම් මුදල් අතර ලැබුණද එයින් නිසි ප්‍රයෝජන නිලාගත නොහැකි බවක් මෙම කාල සීමාව තුළ පෙන්눔 කරනවා. මුදල් සඳහා කුමක් වූවාදයි තමාටම නොතේරෙන්නා වූ කාල සීමාවක්. උසාවි පොලිසියවලට යාමට සිදුවන කාලයක් විතර පෙන්눔 කරනවා. අදිසි අනතුරු වලට ලක්වීමට ඉඩකඩ වැඩි කාල සීමාවක්. වැටීම් තැලීම් තුවාල වීම් විසවීම් වලින් හානි සිදු විය හැකි බැවින් ඉතා ප්‍රවේසම්ව කටයුතු කරන්න. නඩු හබ වලින් පරාජයට පත්වන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. අඹුසම ගැටළු උග්‍ර අතට හැරෙන බවකුත් මෙම කාල සීමාව තුළ පෙන්눔 කරනවා. ධනු ලග්නයේ නුපන් ඔබට ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට ඔක්තෝබර් මාස 15 වෙනිදා දක්වා මෙම කාල සීමාව කෙසේ බලපාවිද? හදිසි වාසනා තත්ත්වයක් උදා කරන ග්‍රහ ගෝචරයක් තමයි මෙම කාල සීමාව තුළ ඔබට ක්‍රියාත්මක වන්නේ. ධන වාසනාව මැණික් වාසනාව වැනි දෑ ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. සියුප් ලොතරැයි ජය හිමිවීමටද බොහෝ දුරට ඉඩකඩක් පවතින කාල සීමාවක්. සූදු ක්‍රීඩාවලින් ඔබට වඩාත් ජය අත්වේවි. ඔබගේ කතාබහෙන් අන් අය වසඟ කර ගැනීමට හැකිවනු ඇත. වාහන මිලදී ගැනීමට හේතු වන්නා වූ කාල සීමාවක්. සිත මිතුරන්ගෙන් උදව් උපකාර ඔබට ලැබේවි. අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට හැකිවන්නා වූ කාල සීමාවක්. අධ්‍යාපන කටයුතු දියුණුවට පත්වන බවක් තමයි පෙන්눔 කරන්නේ. විභාගවලින් නිසි ප්‍රතිඵල ලැබීමට හේතු වෙනවා. දරු සම්පත් බලාපොරොත්තු අඹු සැමියන්ගේ පැතුම් ඉටුවන බවක් තමයි මෙම කාල සීමාව තුළ පෙන්눔 කරන්නේ.
මකර ලග්නයෙන් උපන් ඔබට ඔක්තෝබර් මස 1 වෙනිදා සිට ඔක්තෝබර් මස 15 වෙනිදා දක්වා අතර කාල සීමාව කෙසේ බලපාවිද? ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නට ඉතා සුබදායක කාල සීමාවක්. එන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු වෙත රැකියා ලාභ ගෙන දෙන්නා වූ කාල සීමාවක්. රැකියාවෙන් උසස් වීම ලැබේවි. දේපල වලින් වාසි අත්වන්නා වූ බවක් තමයි මෙම කාල සීමාව තුළ පෙන්눔 කරන්නේ. මුදල් ලැබීම අතින් යහපත්ය. ආර්ථික දුෂ්කරතා වලින් පීඩා විඳි කාලය නිමාවට පත්වන්නා වූ බවක් මෙම කාලය සමග පෙන්눔 කරනවා. ස්ථීර වී තිබූ මංගල යෝජනාවක් අතර මගදී අසාර්ථක වීමට ඉඩකඩ ඇති බැවින් ඊතා කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. විවාහයක් සිදු වීමට කල්යන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. පවුලේ සමාජිකයන් නිතර ලෙඩ රෝග වලට ගොදුරු වන්නා වූ බවක් පෙන්눔 කරනවා. වැඩ කිරීම අඩුව වන අතර සිතුවිලි වලින් සිතේ වැඩි කොටසක් ආක්‍රමණය කරන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. සෙම් රෝග පපුව ආශ්‍රිත රෝග වලට පහසුවෙන් ගොදුරු විය හැකි බැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. උඹ ලග්නයෙන් උපන් ඔබට ඔක්තෝබර් මස 1 වෙනිදා සිට ඔක්තෝබර් මස 15 වෙනිදා දක්වා අතර කාල සීමාව කෙසේ බලපාවිද? මෙතෙක් පැවති කරදර බාධා වලින් නිදහස ලැබේවි. රැකියා ව්‍යාපාර දියුණුවක් ඇති කරවන්නා වූ කාල සීමාවක්. අධ්‍යාපන කටයුතු වලට යහපත් කාලයක් විතරක් පෙන්눔 කරනවා. සිතේ ධාරණ ශක්තිය වැඩි කරන්නා වූ කාල සීමාවක්. එම් සම්බන්ධතා වලට වැඩිහිටි ඥාතීන්ගෙන් විරෝධය එල්ලවන බවක් තමයි පෙන්눔 කරන්නේ. විදේශ රටවල සිටින සමීපතම අය නැවත මව්බිමට පැමිණෙන දිනය ළඟ ළඟම එන බව පෙන්눔 කරනවා. සැමියා හෝ බිරිඳ ගැන සැක සංකා සිතේ මතුවන කාලයක් විදිහට පෙන්눔 කරන බැවින් ඉතා ඉවසීමෙන් කටයුතු කරන්න. උරුමයෙන් පැවති එන එන දීපලක් සම්බන්ධ අවුලක් හට ගැනීමට ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳවත් ඉතා ඉවසිල්ලෙන් සිහිබුද්ධිය යුතුව කටයුතු කරන්න. මීන ලග්නයෙන් උපන් ඔබට ඔක්තෝබර් මස 1 වෙනිදා සිට ඔක්තෝබර් මස 15 වෙනිදා අතර කාල සීමාව තුළ සුබ අසුබ කෙසේ දෝලණය වේද? නව රැකියා සඳහා පත්වීම හා සම්මුඛ පරීක්ෂණ වලින් ජයග්‍රහණ හිමි කරවන්නා වූ කාල සීමාවක්. තම ජීවිතේ වැදගත් කටයුතු හැකිතාක් දුරට රහසේ තබා ගැනීම ඉතාම සුදුසු වෙනවා. එවන් පෞද්ගලික දේවල් සතුරන් අතරට යාම ඉතාමත් අවාසිදායක තත්ත්වයක් තමයි උදා කරවන්නේ. හදිසි ධනලාභයකට හිමිකම් පවතිනවා. අන්සතු ධනය ලැබීමට ඉඩකඩක් තිබෙන්නා වූ කාල සීමාවක්. විදේශ ගමන් යාමට ගත් උත්සාහය සාර්ථක වනු ඇත. ඒ සඳහා අත ඇති මුදල් වියදම් කිරීමට ඔබට සිදුවේවි. හදිසි අනතුරු වලින් ඉතා ප්‍රවේශන්ව කටයුතු කරනවා නම් තමයි මෙම කාල සීමාව තුළ ඔබට වඩාත්ම යහපතක් උදාවන්නේ. මාමේ ඔබ වෙත ගෙනාවේ ඔක්තෝබර් මස 1 වෙනිදා සිට ඔක්තෝබර් මස 15 වෙනිදා දක්වා අතර ක්‍රියාත්මක ග්‍රහ ගෝචරයන් අනුව පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය මත මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවමත් subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube චැනලය subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව උපත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුබදායක කාලයක් උදා වේවා. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.